කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති සංවාදය සංවිධානය කළේ මාර්තු 12 ව්‍යාපාරයේ සහ ඒෆ්‍රියල් තරුණ ජාලයේ එක්වයි. ජනාධිපති අපේක්ෂකයන්ගේ අභිලාෂෙලි දැක්වීම එහි අරමුණයි. අපේක්ෂකයන් 11 දිනකට ඇරයුම් කළ බවයි සංවිධායකයන් පවසන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් ඊට එක්ව සිටියේ නැහැ. එනවේ වික්‍රමවේදයක් මේ රටට. අපේ රටේ ජනතාවට අවුරුදු ගාණක් තිස්සේ සිදු වුණේ විදේශයට කියන විදිහට සංවර්ධනයක් ඇති කර ගැනීම. දේශීය කර්මාන්ත ඉහළ නැංවීම, ස්වභාවික සම්පත් සුරැකීම තුළින්ම සංවර්ධනයක් සිදු කිරීම. ඒ වගේම සංවර්ධනය හා බැඳි අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම. ජාත්‍යන්තරය හා බැඳුණු සම්බන්ධතා තුළින් අපේ ණයබර මිදීමේ ක්‍රම ඇති කිරීම, ඔබ සියල්ලන්ගේම හඬ එක්වීම මේ වකවානුවේ අත්‍යවශ්‍ය. පරිසරය රකින්න ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අපේ රටේ ලෝකෙත් ආර්ථිකයෙන්ට වෙනස් කළ යුතුයි. ඒක තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තිය. අධ්‍යාපනයට සෞඛ්‍යයට වෙන්කරන ප්‍රතිපාදන වැඩි කිරීම ඒ නගා සිටීම තමයි අපි ප්‍රතිපත්මි වශයෙන් පෙනීහිටින කාරණය. අපිට පරමාධිපත්‍ය බලය ලැබෙන්නේ අවුරුදු 5කට පාරක් ඡන්දෙන් විතරයි. මේ අවුරුදු 5 ඇතුළේ අපිට පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන්න පුළුවන් ව්‍යුහය හදන්න ඕනේ. ඒක ව්‍යවස්ථාවට ඇතුළු වෙන්න ඕනේ. අද ව්‍යවස්ථාවේ බලයක් නැහැ මේ රටේ සාමාන්‍ය මිනිහට. ව්‍යවස්ථාව සීමා වෙලා තියෙන අද පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීගේ බලය විතරයි. මේ රට එක්සත් ශ්‍රී ලංකාව ගොඩනැගීම කියන පදනම උඩයි මේ ජනාධිපතිවරණයට අපි එන්නේ. නිදහස් අධ්‍යාපනය කියන එකට අලුත් අර්ථකථනයක් දෙන්නට ඕනේ. ඉහළ ආදායම් ලබන අය ජාතික පාසල් වලට දරුවෝ ඇතුළත් කිරීමේ ක්‍රමවේදයන් නතර කරන්න ඕනේ. පාසල් සංවර්ධන සමිති හරහා දෙමව්පියන් සූරාගෙන කෑමේ ක්‍රමවේදය සම්පූර්ණ නතර කරන වැඩපිළිවෙලට අපි ගෙනියන්නට ඕනේ. මේ රටේ කෘෂිකර්මාන්තයේ දෙන ගොවි ජනතාව විශාල වශයෙන් බැංකුවල හිරකාරයෝ බවට පත්වලා තියෙනවා. මේ ණය සම්පූර්ණයෙන්ම අහෝසි කරන ක්‍රමවේදයකට අපි යා යුතුයි. මේ ලවලිවාදී ආර්ථික ක්‍රමයෙන් අපි සම්පූර්ණයෙන්ම කැඩෙන්න ඕනේ. විදේශීය බලතුන්ගෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා අප නොබැඳි උපාමාර්ගික විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මහජන ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියක් හරහා දැනට පවතින ව්‍යවස්ථාව වෙනුවට අදට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කරගෙන ගන්නවා. ඒ ආකාරයටම මහජන සහභාගීත්ව ක්‍රමවේදයක් හරහා රටට අවශ්‍ය නව නීති සම්පාදනය කරනු ලබනවා. එක රටක් තුල එක නීතියක් ක්‍රියාත්මක කරන එක දයක් නිර්මාණය කිරීමට ඍජු නායකත්වයක් දීමට මා නොබියව අප කටයුතු කරන බව මාස්තයි සඳහන් කරනවා. අපේ රටේ අභ්‍යන්තරික වශයෙන් ආරක්ෂාවද තර්ජන ලක් වී තිබෙන්නේ ආගමික අන්තවාදී උමතු ක්‍රියාදාමයන් හරහා. වෙන තර්ජනයක් මේ මොහොතේ අපිට නැහැ. ඒ නිසා පළමු කොට අපි මේ සමාජය ඇතුළේ කවර වර්ගයේ අන්තවාදයක් වර්ධනය වෙන්න හෝ පෝෂණය වෙන්න හෝ ඉඩකඩ ලබා දෙන්නේ නැහැ. ඒක අපි සහතික කරන මේ රටේ ජනතාවට. අපේ ආරක්ෂාවේ ප්‍රධානතම මෙහෙයුම් බවට පත් වෙන්නේ ජාතික සමගිය ගොඩනැගීම සඳහා ගෙන යන මෙහෙයුමේ කොටසක් තමයි අභ්‍යන්තරික වශයෙන් අපි මුහුණ දී තිබෙන ජාතික ආරක්ෂාව ගොඩනැගිය හැකි වන්නේ. නීතියේ ආධිපත්‍යයත් මානව අයිතිවාසිකමුත් ජාතික ආරක්ෂාවත් සුරක්ෂා කිරීම උදෙසා පළමුවෙන්ම මේ අංශ තුනම ක්‍රියාත්මක කරන එම ආයතන ඒවායේ ව්‍යූහයන් අංග සම්පූර්ණව නිර්දේශපාලනීකරණයකට අපි ලක් කරන්නට ඕන. නිර්දේශපාලනීකරණය වගේම මේ ආයතනවල ස්වාධීනත්වය ස්ථාපනය කරමින් ජාතික සමගිය ප්‍රවර්ධනය වෙන ආකාරයටත් මානව අයිතිවාසිකම් කියන මාතෘකාවට අපි ආර්ථික සහ සමාජ අයිතිවාසිකමුත් එකතු කිරීම තුළින් අපිට මේ ඉලක්කය කරා යන්නට පුළුවන්කම ලැබෙනවා කියන එක මම විශ්වාස කරනවා. போன்ற மக்களுக்கிடையிலான எந்த ஒரு முரண்பாடும் இல்லாது